ආයුබෝවන් කියලා පිළිගන්නවා ඔයගොල්ලන්ව අපේ channel එකට auto expert lk මම අනුරුද්ධ මම ඩියන් ඩියන් අපි අද මොනවා ගැනද කතා කරන්නේ අපි අද කතා කරන්නේ මේ වාහනේ suspension system එක ගැන ඔව් මොකක්ද වාහනේ suspension system එක කියන්නේ සහ ඇයි suspension system එකක් අපිට අවශ්‍ය වෙන්නේ වාහනෙට ඔව් දැන් අපි දන්නවා අපේ පාරවල් 100% smooth නැහැ ඔව් මොන පාරක් වුණත් 100% flat නැහැ ඔව් ඒ හින්දා අපිට මේ රෝද ටික ඒ කියන්නේ වාහනේ drive කරන wheels contact තියාගන්න පාරත් එක්ක ඉතින් මේකට suspension system එකක් අවශ්‍යයි සහ වලවල් තියෙන පාරක නැත්නම් flat නැති පාරක සැපට අපේ comfort එක තියාගන්න මේ suspension කියන areas ඔව් සරල වැඩියෙන් කියන්නේ මේ කතාව දැන් වාහනේ හොඳ smooth පාරක යනවා නම් අපි හිතමු නිකන් හොඳට iron කරපු පාරක වගේ යනවා නම් මේ suspension system එකක් ඇත්තටම වාහනේට අවශ්‍ය වෙන්නේ නැහැ මොකද වාහනේ රෝද හතරම එක විදිහට කන්ටැක්ට් ටච් එක මේන්ටේන් කරනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඕකේ වලබඩලි තිබුණාම මේ එක රෝදයක් ඉහළ යනවා. අනිත් රෝදේ පහළ යනවා. එතකොට කන්ටැක්ට් නැති වෙනවා එකක් වගේම අනිත් එක තමයි ඇතුළේ ඉන්න මිනිසුන්ට ඉතින් හිතා ගන්න පුළුවන් වාහනයක් ඉහළ පහළ යනකොට කොච්චර අපහසුද කියලා. ඉතින් ඔන්න ඔය කාරණා දෙක චීව් කරගන්න තමයි සස්පෙන්ෂන් සිස්ටම් එකක් වාහනයට ඕන වෙන්නේ. ඔව්. අපි ඊළඟට කතා කරමු මොනවද මේ වාහනේට තියෙන තව ප්‍රශ්න මේ සස්පෙන්ෂන් එකට අදාළව තියෙන ප්‍රශ්න මොනවද වාහනේ තියෙන චැලෙන්ජස් මොනවද ඔව් දැන් අපි දන්නවා වාහනයක් හැමතිස්සම බ්‍රේක් කරනවා නැත්නම් ඇක්සලරේට් කරනවා නැත්නම් කෝණ එකක් ගන්නවා හරි නැත්නම් ක්‍රූස් කරනවා ඒ ඒ දේවල් හතරෙන් එකක් තමයි වාහනයක් කරන්නේ ඔව් ඉතින් ඒක අයිපාරක් පොඩ්ඩක් පැහැදිලි කරමු කට්ටිය මගේ මොකද ටිකක් අලුත් දෙයක් වෙන්නදී මේ කියන කාරණේ අයිපාරක් එක පොඩ්ඩක් වාහනයක් අපි දන්නවා අපි නවත්ත තියෙන ඉඳන් ස්පීඩ් එකකට ගන්නවා ඒ කියන්නේ ඇක්සලරේට් කරනවා ඔව් ත්වරණය කරනවා ඔව් නැත්නම් අපි එක ස්පීඩ් එකක ගමන් කරනවා ඒකාකාර ප්‍රවේගයෙන් චලිතයක් වෙනවා නැත්නම් අපි ඩීසලරේට් කරනවා එහෙම නැත්නම් අපි මන්දනය කරනවා නැත්නම් ඒ වුණත් අපිට වංගු තියෙනවා අපිට හැම තැනම කෙලින් පාරවල් නෙමෙයි තියෙන්නේ කෝනරින් කරන්න එහෙම නැත්නම් වංගුවක් අර ගන්නවා එතකොට අපි දන්නවා කේන්ද්‍ර අභිසාරී කියලා බලයක් අවශ්‍ය වෙනවා ඒ ලෙවල් ෆිසික්ස් කරලා තියෙනවා නම් ඔයගොල්ලෝ මේකට හම්බෙලාදී. ඉතින් වාහනේ තියෙන ඔන්න ඔය මූවමන්ට්ස් ටික තමයි. ඔව්. ඉතින් එතකොට මොනවද මේ වගේ මේ මූවමන්ට්ස් නිසා වාහනේ තියෙන ප්‍රශ්න? ඔව්. අපි දන්නවා දැන් සස්පෙන්ෂන් ස්ප්‍රින්ග් එකක් හිතන උදාහරණයක් ගත්තොත් මේක තිබ්බොත් දැන් අපි බ්‍රේක් කරද්දි මේ වාහනේ ඉස්සරහා ඩයිව් වෙනවා. ඔව්. ඉස්සරහා වාහනේ පාත් වෙනවා. ඒ වුණත් වාහනේ මේ රෝද හතර වෙනම දාලා වාහනේ ඉස්සරහට යන්න වගේ ට්‍රයි කරනවා. ඔව්. ඇයි එහෙම වෙන්න හේතුව? ඒ මොකද බ්‍රේක් කරද්දි මේ සෙන්ටර් ඔෆ් ග්‍රැවිටි එක shift වෙනවා ඉස්සරහට වාහනේ. එතකොට වාහනේ ඉස්සරහා ස්ප්‍රින්ග් වලට එන ලෝඩ් එක වැඩි පිටිපස්සේ ස්ප්‍රින්ග් වලට වැඩි. ඔව් පොඩි දෙයක් ඔයගොල්ලෝ මේ උසස් පෙළ භෞතික විද්‍යාව කරනවා නම් පොඩි දෙයක් ඒකට එකතු කරන්න ඕනේ. දැන් අපි දන්නවා වාහනේ සෙන්ටර් ඔෆ් ග්‍රැවිටි කියන්නේ වාහනේ ගුරුත්ව කේන්ද්‍රය. අපි ඉගෙනගෙන තියෙන විදිහට නම් මේ ගුරුත්ව කේන්ද්‍රය කියලා කියන්නේ ෆික්ස් පොයින්ට් එකක්. ඒක වෙනස් වෙන පොයින්ට් එකක් නෙමෙයි. හැබැයි මොනවා හරි වස්තුවක් ත්වරණයක් හරි මන්දනයක් හරි කරනවා නම් ඒකේ පිහිටීම වෙනස් වෙනවා. මේක හොඳම උදාහරණයක්. ඇයි ඒ වාහනේ බ්‍රේක් කරන වෙලාවට සෙන්ටර් ඔෆ් ග්‍රැවිටි ඉස්සරහට තල් වෙනවා ඔක අනිත් පැත්ත තමයි වාහනේ ඇක්සලරේට් කරනකොට සෙන්ටර් ඔෆ් ග්‍රැවිටි ඒකට කියන්නේ ස්කොට් කරනවා කියලා. ඔය පාරක් අතනින් පොඩ්ඩක් පටන් ගත්තොත් අර සෙන්ටර් ඔෆ් බ්‍රේකින් වලදී මොකද වෙන්නේ කියලා පොඩි බාධා කිරීමක් කරපින්ද? බ්‍රේක් කරද්දි ඩයිව් වෙන එක තමයි වෙන්නේ වාහනේ. ඒ කියන්නේ ඉස්සරහා ඩිප් වෙනවා. ඔව් වාහනේ ඉස්සරහා පාත් වෙනවා. ඒ කියන්නේ සරලව කිව්වොත් මේ වාහනේ රෝද හතර තියාගෙන මේ වාහනේ ඉස්සරහට යන්න ට්‍රයි කරනවා. ඔව්. ඒකට අපි කියන්නේ ඩයිව් එක කියලා. ඊට පස්සේ ඊළඟ මොකක්ද? ඊට පස්සේ ඇක්සලරේට් කරද්දි ස්කොට් එක වෙනවා. ඒ කියන්නේ පිටිපස්සට වේට් ට්‍රාන්ස්ෆර් එක වෙලා ඒ කියන්නේ සෙන්ටර් ඔෆ් ග්‍රැවිටි එක පිටිපස්සට ඇවිල්ලා වාහනේ පිටිපස්ස පාත් වෙනවා පිටිපස්සට බර වැඩි බර වැඩි. ඉතින් ඔය ඊට අමතරව තියෙනවා වංගුවක් ගැනීමේදී මොකක්ද ඊළඟට තියෙන්නේ? වංගුවක් ගැනීමේදී දැන් අරක අපි කතා කරේ ඉස්සරහා රෝද් දෙකයි පිටිපස්ස රෝද් දෙක ගැන. මේක ලෙෆ්ට් ඇන්ඩ් රයිට් රෝද් දෙක ගැන. ඒ කියන්නේ වාහනේ රෝල් වෙනවා. අපි දන්නවා වංගුවක් ගද්දී ඒ වංගුව ගන්න පැත්තට අනිත් පැත්තේ රෝද ටික වැඩිපුර පාත් වෙනවා. වැඩිපුර මේ පැත්තට කොම්ප්‍රෙෂන් වැඩි. ඔව්. ඔකට අපි උසස් පෙළ භෞතික විද්‍යාවේ ඔයගොල්ලෝ ඉගෙනගෙන නැති මේ කේන්ද්‍ර අභිසාරී බලයක් කියලා කතන්දරයක්. ඉතින් වංගුවක් ගන්නකොට අනිවාර්ය කේන්ද්‍ර අභිසාරී බලයක් තියෙන්න ඕනේ. ඉතින් ඕක සරලව කේන්ද්‍ර අපසාරී බලය ඇසුරෙනුත් පෙන්වන්න පුළුවන්. අපි ඕන කෙනෙක් දන්න දේ තමයි අපි වංගුවක් මේ පැත්තට ගන්නවා නම් වාහනේ අනිත් පැත්තට පාත් වෙනවා. ඉතින් ඔන්න ඔය තමයි මේ සස්පෙන්ෂන් සිස්ටම් එකට දීලා තියෙන චැලෙන්ජස් ටික. ඔව්. හරි. අපි බලමු කොහොමද මේ එක එක චැලෙන්ජ් වල සස්පෙන්ෂන් සිස්ටම් එක මේ සොලියුෂන්ස් දෙන්න කියලා. අපි ටයිප්ස් ගැන පොඩ්ඩක් කතා කරමුද? ඔව්. ඉතින් සස්පෙන්ෂන් ටයිප්ස් දෙක කර බෙදන්න පුළුවන්. ඔව්. Dependent suspension and independent suspension කියලා. හ්ම්. ඉතින් dependent suspension කියන්නේ rigid axle. ඒ කියන්නේ එක axle එකකින් රෝද දෙකම connect වෙලා දේ. ඔව් සරලව කිව්වොත් කරත්ත රෝදයක් වගේ නිකන් එක axle එකකට රෝද දෙකම හයි කරලා ඒක තමයි සරලම suspension setup එක. ඒ කියන්නේ එක රෝදයක් ඒ axle එකේ තියෙන එක රෝදයකට force එකක් apply වුණාම
අනිත් රෝදෙටත් ඒ ෆෝස් එක ඇප්ලයි වෙනවා. ඔව් ඒ කියන්නේ රෝද දෙකම එකට සම්බන්ධ වෙලා තියෙනවා. ඊළඟ සෙටප් එක මොකද්ද? ඊස් තියෙනවා ඉන්ඩිපෙන්ඩන්ට් සස්පෙන්ෂන්. ඔව් ඒක කියන්නේ මොකද්ද ඉන්ඩිපෙන්ඩන්ට් කියන්නේ? ඒ ඉන්ඩිපෙන්ඩන්ට් සස්පෙන්ෂන් වෙන විදි කීපයක්ම තියෙනවා. ඔව් ඒත් ඉන්ඩිපෙන්ඩන්ට් සස්පෙන්ෂන් එක කියන්නේ එක රෝදෙකට එන ෂොක් එක අනිත් රෝදෙට ට්‍රාන්ස්ෆර් වෙන්නේ නැහැ. ඒකේ ලින්කේජ් එකක් නැහැ. සරලව ගත්තොත් එම රෝද දෙක සම්පූර්ණයෙන්ම අයිසොලේට් වෙලා තියෙන්නේ. එක රෝදයක් වෙනම එයා ඉහළ පහළ යනවා මේක අනිත් රෝදේ වෙනම ඉහළ පහළ යනවා. ඉතින් ඇයි මේ මේකේ වාසිය මොකක්ද කලින් එකට වඩා ඇයි මේ මෙච්චර සංකීර්ණ සිස්ටම් එකක් හදන්න හේතුව? ඉතින් ඉන්ඩිපෙන්ඩන්ට් සස්පෙන්ෂන් වාහනයක කෝනරින් ගොඩක් හොඳයි. ඒ මොකද අනිත් රෝදේ ඉෆෙක්ට් වෙන්නේ නැහැ මේ ෂොක් එක ගන්න රෝදෙන් වෙන ෆෝස් එක. ෆෝස් එකට. ඒ වගේම ඕකේ කැම්බර් ගේන් එක කියලා එකක් තියෙනවා. අපි රෝදේ පාත් කරනකොට ඒක අපි ඉස්සරහට කතා කරමු තව. ඉතින් ඕවා තමයි මේන්ලි තියෙන සෙටප්ස් දෙක, සස්පෙන්ෂන් සෙටප්ස් දෙක. අපි ඊළඟ මොකද්ද කම්පෝනන්ට් එක දිහින් තෝරන් තියෙන්නේ? ඊට පස්සේ දැන් මේ දැන් වාහනේ චැසියෙන් හැරි මේ වාහනේ රෝද වලින් උස්සන් ඉන්නේ මේ මොන හරි ස්ප්‍රින්ග් එකක්. ඔව් මොනවද ඒ වර්ග ස්ප්‍රින්ග් වර්ග අපි දන්න කරන්නේ? තියෙනවා ලීෆ් ස්ප්‍රින්ග්. ඔව් ඒ කියන්නේ අපි කියන දුනුපටි කියලා කියනවා. දැන් ඔයගොල්ලෝ දැකලා තියෙ ඔය වෑන් වල ලොරි වල පිටිපස්සේ තියෙනවා ලොකු දුනු මිටියක්. ඉතින් මේකට අපි කියනවා ලීෆ් ස්ප්‍රින්ග්. එහෙම නැත්නම් දුනු කියලා. ඊගොල්ලෝ මේක ගොඩක් ලෝඩ් ගෙනියන්න ඒ වගේ වාහන තමයි එන්නේ. කැබ් වල පිටිපස්සේ එක්සෙල් එක ගේනවා සහ ලොරි වල ඉස්සර පිටිපස්සේ දෙකේ වෙනවා. මොකද ලොකු බරක් ගෙනියන්න ලොකු බරක් ගෙනියන්න පුළුවන් සහ මේක ඇත්තටම මේකේ මූවිං පාර්ට්ස් ගොඩක් අඩුයි. නිකම්ම එක්සෙල් එක හයි කරන්න පුළුවන්. ඊළඟ මොකද්ද ටයිප් ඔෆ් ස්ප්‍රින්ග් ඔය? ඊට පස්සේ ටෝෂන් බා. ඔව් ටෝෂන් බා. ටෝෂන් බා කියන්නේ මේ අපි කතා කරන්න යන ඉස්සරහට වයි මේ වාහනේ රෝදෙට කනෙක්ට් වෙන්නේ ලෝවර් ආම් එක. ලෝවර් ආම්. ඉතින් ඒ ආම් එකට හයි කරලා දෙනවා බා එක. ඒ බා එක ස්ප්ලයින් කරලා ක්ලැම්ප් කරලා දෙනවා. එතකොට අපි ගැස් වුණාම මේ ආම් එක ඇඹරෙනවා. ඇඹරෙනවා. ව්‍යාවර්තයක් හට ගන්නවා මේකේ මේ ටෝෂන් ටෝෂන් බාර් එකේ ව්‍යාවර්තය. ටෝෂන් කියලා කියන්නේ ඔව් ව්‍යාවර්තයට තමයි සිංහලෙන් අපි කියන වචනේ. ඉතින් ඉතින් මේ ට්විස්ට් මේ වෙලාවට මේ ටෝෂන් බාර් එකේ ට්විස්ට් එක තමයි ඒකේ ස්ටිෆ්නස් එක තමයි මේ වාහනේ උස්සන් ඉන්න උදව් කරන්නේ. ඔව් ඒකේ වාසිය මොකද්ද? ඒ තියෙන ඒ සිස්ටම් එකේ තියෙන වාසිය මොකද්ද? ඒකේ ගොඩක් ඇඩ්ජස්ට්මන්ට්ස් ගන්න පුළුවන්. ඒකට හයිට් රයිඩ් හයිට් එක ඉහළ පහළ කරන්න පුළුවන්. අනිත් එක ඒ බායගේ තික්නස් එකෙන් ස්ටිෆ්නස් එකෙන් තමයි ඒ සස්පෙන්ෂන් ස්ටිෆ්නස් එක ඩිසයිඩ් වෙන්නේ. එතකොට මේ සාමාන්‍යයෙන් ඔය ඩබල් කැප් ගත්තොත් එහෙම ගොඩක් ඩබල් කැප්ස් තියෙන්නේ ඔය ඊළඟට වෑන් වලත් ඉස්සරහ තියෙන්නේ. ඩොල්ෆින් වෑන් එකේ තියෙන්නේ ඉස්සරහ ටෝෂන් බා කරවන්. එතකොට ඔය තියෙන වාහන වල තියෙන ඔය ටෝෂන් බා සෙටප් එක තමයි තියෙන්නේ. එතකොට ඊළඟ මොකද්ද ටයිප් ඔෆ් ස්ප්‍රින්ග්? ඒක තමයි කොයිල් ස්ප්‍රින්ග් එක. අපි හැමෝම දන්නවා මේ රූපෙන් උත් ඔයගොල්ලන්ට පේනවා කොයිල් ස්ප්‍රින්ග් එකක්. ඔව්. ඉතින් ඔව් මොකද කොයිල් ස්ප්‍රින්ග් එක හදන්නේ? මේක බේසිකලි ටෝෂන් බා එකක්. මේක ඊට වැඩිය පැකේජින් එක ලේසි කරන්න තමයි මේ කොයිල් එක දෙන්නේ. ඒ කියන්නේ කොයිල් කරපු ටෝෂන් බා එකක් වගේ කතන්දරයක් තමයි තියෙන්නේ. ඉතින් අපි දන්නවා සාමාන්‍ය ස්ප්‍රින්ග් එකක් කියලා අපි කියන්නේ මේක ඉහළ පහළ බර උස්සන් ඉන්න මේ ස්ප්‍රින්ග් එකෙන්. ඉතින් ඔය ස්ප්‍රින්ග් ගැන කතා කරද්දී ඔය හදන විදිහෙම තියෙනවා. ඕකේ ස්ප්‍රින්ග් කොන්ස්ටන්ට් එහෙම තව ගොඩක් අපි ඇත්තටම වීඩියෝ එකක් කරමු ඩියන් මේ ස්ටියරින් ජියෝමෙට්‍රි ගැනත් වාහනේ. එතකොට ඒක ගැන අපි තව ටිකක් මේ ගැන කතා කරන්න පුළුවන්. මොකද අපි අද කැස්ටර් කැම්බර් එතකොට ටෝ ඒව ගැන වැඩි කතා කරන්නේ නැහැ. ඒ වගේම තව තියෙනවා ඇකර්මන්ඩ් ඇන්ගල්ස්, කිම්පින් ඇන්ගල්, ස්ක්‍රබ් රේඩියස් වගේ දේවල් ගොඩක් තියෙනවා. ඒ වගේ අපි අද කතා කරන්නේ අපි ජෙනරලි මේ සස්පෙන්ෂන් සිස්ටම් එක ගැන තමයි කතා කරන්නේ. ඊළඟට ස්ප්‍රින්ග් ලොවේ සැප වැඩිම ස්ප්‍රින්ග් එක මොකද්ද? ඔව් ඒක තමයි එයා බෑග්. එයා බෙලෝස්. ඔව් සාමාන්‍යයෙන් ඒක ගැන පොඩ්ඩක් කිව්වොත් ඒක රබ කොට්ටයක් වගේ. ඔව් ඇත්තටම ඒක හුලම් පුරවලා තියෙන ප්‍රෙෂර් එකක් තියෙනවා. ඒක කන්ට්‍රෝල් ගන්න කම්ප්‍රෙසර් එකක්. එයා ටැංකියක් තියෙනවා සමහර වාහනවල. ඉතින් ඒකෙන් පුළුවන් වාහනේ උස අඩු වැඩි කරන්න. ඒ මොකද ඒ තියෙන හුලම් ප්‍රමාණය ප්‍රෙෂර් එක අඩු වැඩි කරද්දී ඒක අනිත් ගොඩක් වෙලාවට ලෙවල් කරන්න පුළුවන් පාරත් එක්ක. ඔව් නේද? අපි හිතමු අපි ඇදේට තැනක නවත්තලා අපි ආයි රීසෙට් කරොත් ඒක හැදෙනවා. ඒ පැත්තේ ෂොක් එක අඩු වෙලයි අනිත් ෂොක් එකට ප්‍රෙෂර් එක වැඩි කරලා. ඒ කියන්නේ අපේ නිකන් මේසෙක කකුල් හතරක් ගත්තොත් එහෙම ওই කකුල් අනිත් වාහනවල තියෙන ඕක ෆික්ස් දිගක්. නමුත් මේකේ එක එක වෙලාවට මේකේ දිගවල වෙනස් කරන්න පුළුවන්. ඉතින් අපි දන්නවා මේ Benz S class එක, BMW 7 series, Range Rover, ඊළඟට මේ Toyota Lexus මේකේ තියෙන තියා සස්පෙන්ෂන් සිස්ටම් එකක්. ඒක හැබැයි ගොඩක් cleverly design කරපු සිස්ටම් එකක් තියෙන්නේ මේ අනිත් ඒවාට වඩා. මොකද reliability පැත්ත මොකද airbag system එක සැප වුණාද ඒකේ reliability ප්‍රශ්න ගොඩක් තියෙනවා. දැන් මං කිව්වේ මේක rubber කොට්ටයක් කියලා. මේකේ ඉරෙන්ඩ තියෙන ප්‍රවණතාවය වැඩි සහ දැන් අපි පාරේ යද්දි මේවා ඔක්කොම මේ වාහනේ යට තියෙන්නේ.
එතකොට වැලි ගල් වැලි වදින්න තියෙන chance ඔක්කොම ඒ වෙලාව ඇතිලිලා මේ රබ බලුන්ස් කැපෙන්න පුළුවන් හරි ඉතින් ඒක න තමයි ස්ප්‍රින්ග්ස් ගැන කතන්දරේ අපි එතනින් නතර කරනවා අපි මොකද්ද ඊළඟට ඊළඟ කම්පෝනන්ට් එක අපි තෝරන් తీරන දෙන්නේ ඔව් දැන් ස්ප්‍රින්ග් එකක් හොඳයි වාහනේ ෂොක් එකක් ඇබ්සෝබ් කරන්න ඒ කියන්නේ මෙහෙම ෂොක් උඩට අපි දැන් බම්ප් එකක් උඩින් ගියාම ඒක ගන්න හොඳයි ඒක රිලීස් කරන එක ස්ප්‍රින්ග් එකේ ගොඩක් ඇග්‍රසිව් වැඩි වැඩි අපි තුම අපි බම්ප් එකක් හයියෙන් හිට් කරලා ෂොක් ඇබ්සෝබ් වෙනතු අපි කෙලින්ම උඩට පැනලව ගියයි ඔව් ඒ කියන්නේ ඔකට හොඳට දන්න දෙයක් තමයි මේ දැන් ෂොක් ඇබ්සෝබර්ස් නැති ඒ කියන්නේ මේ ගෙවිච්ච වාහනයක් නිකන් ඔහේ ඉහළ පහළ යනවා නිකන් මේ අස්සේ අපිට යනවා ඔහේ ඉහළ පහළ යනවා එතකොට ඔහේ නිකන් මේ ඉහළ පහළ ගියොත් එම අපි දන්නවා අතලින් ඉන්න කට්ටියට ඒක ලොකු ඩිස්කම්ෆර්ට් එකක්. ඉතින් ඒකෙන්ද මේ මෝෂන් එක ඩෑම්පින් කරන්න ඕනේ. මේ මෝෂන් එකට පරිමන්දිත බලයක් ඇති කරන්න ඕනේ. ඉතින් ඒක කරන්නේ ෂොක් ඇබ්සෝබ් එකේ. තව පොඩ්ඩක් ඒක පැහැදිලි කරොත් කොහොමද ඒක කරන්න කියලා. මේ ෂොක් ඇබ්සෝබර් එක ඇත්තටම මේ සිලින්ඩරයක් ඇතුළේ තියෙන පිස්ටන් එක. ඔව්. මේකේ චූටි වැල්ස් තියෙනවා. ඒ කියන්නේ පොඩි සිදුරු තියෙනවා. ඒතකොට ෂොක් එකක් අපි දුමු දැන් වාහනේ ගෑස්. ගෑස් මක් ඇති වුණා කියලා. ඒතකොට මේ වැල් වලින් මේ මේක දැන් ෂොක් එක පුරවලා තියෙන්නේ ඔයිල් එකකින්. ඔව්. ඒ ඔයිල් එකේ සිදුරු වලින් හැමින් එනවා. මේක අර එක පාට යන්න දෙන්නෙත් නැහැ. එක පාට ඇරෙන්න දෙන්නෙත් නැහැ. මොකද ඒ සිදුරු වලින් තමයි හැමින් ඔයිල් එක දෙපැත්තට ගමන් කරන්නේ. ඒ කියන්නේ අර අපි හිතමු දැන් වාහනයක් පාරේ යනකොට මොනවා හරි වලක ගොඩල්ලක මේක වැටෙනකොට මේකට මිටි පාරක් ගන්නවා වගේ හැම වෙලෙම මේ රෝදෙට ලොකු ෂොක් එකක් එනවා. එතකොට ඒක ස්ප්‍රින්ග් එකෙන් කරන්නේ ඒකට පොඩි මූවමන්ට් එකක් දෙන එක විතරයි. හැබැයි මේ ෂොක් එක ඇබ්සෝබ් කරන්නේ ෂොක් ඇබ්සෝබ් එකෙන් ඒක කරන විදිය තමයි ඩියන් දැන් ඔය කිව්වේ. ඉතින් මේ ෂොක් ඇබ්සෝබර්ස් ගැන කතා කරනකොට ෂොක් ඇබ්සෝබර්ස් වර්ග දෙකක් ගැන ඔයගොල්ලෝ අහලා තියෙනවා. එකක් තමයි නිකන් අපි කතා කරන ඔයිල් ෂොක් ඇබ්සෝබ් එක. අනිත් එක තමයි ගෑස් ෂොක් ඇබ්සෝබ් එක. ගොඩක් අය දන්නේ නැහැ මේ දෙකේ වෙනස මොකක්ද කියලා. පොඩ්ඩක් අපි ඒකනත් කියමුකෝ. මොකක්ද මේ ගෑස් ෂොක්ස් වල තියෙන විශේෂත්වය සහ ඇයි ඒක මොකක්ද ඇප්ලිකේෂන් එක කියලා? ඔව් දැන් අපි දන්නවා පිස්ටන් එක එහාට මෙහාට ගොඩක් මූව් වෙද්දී මේකේ හුලන්වත් මික්ස් වෙනවා. ඔව්. කැවිටේෂන් කියලා අපි ඒකට කියනවා. ඔව්. ඒ කියන්නේ චූටි චූටි හුලන් බබල්ස් එන මික්ස් වෙනවා මේ ඔයිල් එකත් එක්ක. එතකොට මේ ඔයිල් එකේ හරියට වැඩ කරන විදිය හරි හයිඩ්‍රොලික් තික්නස් එක නැති වෙනවා. ඉතින් එයා ෆීල්ඩ් එකෙන් කියන්නේ ඒක ප්‍රෙෂරයිස් කරලා අල්ලන් ඉන්නවා මේ කැවිටේෂන් අඩු කරලා අඩු කරලා ගෑස් ෂොක් එකක් අවශ්‍ය වෙන්නේ ඔයා හෙවි ඕෆ් රෝඩ් කරනවා නම් නිකන් හොඳ නිකන් රොකී ටෙරේන් එකක ෆාස්ට් ඩ්‍රයිව් කරනවා නම් ඔයා දැකලා තියෙනවා ඒ බාහ රැලි ඒ වගේ දුවන වාහන වල තියෙනවා සස්පෙන්ෂන් ට්‍රාවල් එක. මම දැන් පෙන්නමු වීඩියෝ එකේ. ඔය වීඩියෝ එකේ පෙන්නමු කොහොමද සස්පෙන්ෂන් ට්‍රාවල් එක. මේ වාහනේ වලවල් කීයකින් යනවද බලන්න කොච්චර ඉක්මනින් යනවද කියලා. යනවද කියලා සාමාන්‍ය වාහනේ. එතකොට මම කියන්න ගියේ දැන් මේ සාමාන්‍ය ගෙදිනදා ජීවත් පාවිච්චි කරන වාහනයකට මේ ගෑස් ෂොක් ඇබ්සෝබ් එකක් දැම්ම කියලා කිසි වාසියක් වෙන්නේ නැහැ. මොකද normal use කරනකොට ඔය තරම් ඉහළ වේගෙන් ඕක ඉහළ පහළ එක දිගට යන්නේ. ඔව්. ඒ කියන්නේ මේ continuous time යන්නේ. එතකොට දැන් gas fill shock absorber එකක් අවශ්‍ය වෙන්නේ. ඒක ටිකක් විලලුත් වැඩි. අවශ්‍ය වෙන්නේ ඇත්තටම off road එකකට තමයි. ඔයගොල්ලෝ දැකලා ඇති ගොඩක් අය lift කරපු SUVs වල pickup trucks වල එහෙම තියෙනවා. ටිකක් වෙනම ලස්සන shock absorbers જાතියක් වෙනම පාට තියෙන පොඩි brands ටිකුත් කියමු කොටිය හොඳ දන්න. Fox, Bills time, Olins ඒ වගේ ගොඩක් manufacturers ලා ඉන්නවා. ඒගොල්ලන් ස්පෙෂලයිස් කරන සමහර අය ඕෆ් රෝඩ් ස්පෙෂලයිස් සමහර රෝඩ් ඇන්ඩ් ට්‍රැක් ස්පෙෂලයිස් ටයි ඉන්නවා ඉතින් එහෙම ස්පෙෂලයිස් වෙනවා හොඳම එක්සැම්පල් එක තමයි දැන් ඔගලන් ගත්තොත් කෝකා කෝලා කෑන් එක ඒ කෑන් එක වහලා තියෙද්දි කොච්චර හෙල්ලුවත් ඒක ඇතුලේ පුපුරන්නේ නැහැ ඔව් එයා බබල්ස් හැදෙන්නේ නැහැ එයා බබල්ස් හැදෙන්නේ නැව කොච්චර හෙල්ලුවත් ඒතකොට ඒක ඇරපු වෙලාවට මොකද වෙන්නේ ඒ ප්‍රෙෂර් එක රිලීස් ඒ වගේ මේක එයා මේ ෂොක් ඇබ්සෝබරේ හුලම් පුරලා ප්‍රෙෂරයිස් කරලා තියෙනවා මේ කොච්චර මේ වුණත් මේ කැවිටේෂන් වෙන්නේ නැහැ මේ හුලම් බුබුලු හැදෙන්නේ නැහැ ඒ අර normal shock එකේ වෙන විදිහට කැවිටේෂන් නැතිලා පෙන පෙන වගේ ඔයිල් ඔව් මගේ personal experience එකක් මම කියන්නම් මගේ තිබ්බා Montero V75 model එකක් ඉතින් අපි මේ අපේ මගේ daily run එකේ මුල් කැලල හොඳ කාපට් paved road එකක් ඊට පස්සේ මට හම්බ වෙනවා පොඩ්ඩක් ටිකක් සවුත්තු පාර මේ සවුත්තු පාර එනකොට මට තේරෙනවා මේ ෂොක් ඇබ්සෝබර් හරියට වැඩ කරන්නේ නැහැ කියලා හැමදාම හැබැයි මම ආපහු යනකොට මට ඉස්සල්ලා හම්බෙන්නේ මේ ඔය සවුත්තු පාර. එතකොට ෂොක් ඇබ්සෝබර් සුදුර වැඩ කරනවා. සරල උදාහරණයක් තමයි අර ෂොක් ඇබ්සෝබර් එක කාලයක් තිස්සේ එක දොරක් වැඩ කරන එනකොට මේක කැවිටේට් වෙලා තියෙන. මේක ගෑස් ෂොක්ස් නෙමෙයි තිබුණේ. ඉතින් එතකොට මොකද වෙන්නේ? අර අපි ඊට පස්සේ දානවා මේ අර වලගොඩේ තියෙන පාට වලගොඩේ තියෙන පාට දාපුවම මේක නිකම්ම දෙදරන්න ගන්නවා. ඒ කියන්නේ ෂොක් ඇබ්සෝබර් ඔව් සෑහෙන්න ගැස් වෙනවා. ඉතින් මම මට හරියට තිබ්බ ප්‍රශ්නයක් ඇයි එහෙ වෙන්නේ කියලා. ඉතින් අපි ගොඩක් මොඩිෆිකේෂන් කරලා තියෙනවා සස්පෙන්ෂන් සම්බන්ධයෙන් ඩියන් දන්නවා අපි එක එක වර්ගවල කොයිල් ස්ප්‍රින්ග් මාරු කරලා තියෙනවා ෂොක් ඇබ්සෝබර්ස් මාරු කරලා තියෙනවා සෑහෙන්න වියදම් කරලා තියෙනවා හරි ඒක තමයි ඒතකොට ෂොක් ඇබ්සෝබර් එකේ කතන්දරේ ඉතින් ඊළඟට මොකක්ද අපි මේ සස්පෙන්ෂන්
සෙටප්ස් තව මොනවද තියෙන්නේ? ඔව් දැන් සස්පෙන්ෂන් එකේ බේසික් කම්පෝනන්ට්ස් දෙක කතා කරා. ස්ප්‍රින්ග් එකයි, මේක ලීෆ් ස්ප්‍රින්ග් වෙන්න පුළුවන්, ටෝෂන් බාර් වෙන්න පුළුවන්, කොයිල් ස්ප්‍රින්ග් වෙන්න පුළුවන්, එයාර් බෑග් වෙන්න පුළුවන්. ඒත් එක්කම ෂොක් ඇබ්සෝබර් එකකුත් ඕනේ. ඉතින් මේ දෙක තියෙන ඩිසයින්ස් කීපයක්කුත් තියෙනවා. ඒක එක ඩිසයින් එක තමයි මැක්ෆර්සන් ස්ට්‍රට් ඩිසයින්. ගොඩක්ම වාහනවල කාර්වල විශේෂයෙන්ම ගත්තොත් ඉස්සරහා තියෙන්නේ මැක්ෆර්සන් ස්ට්‍රට් කියන මොඩල් එක තමයි විදියට. ඔව් දැන් මේ පින්තූරෙන් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මේ කොයිල් ස්ප්‍රින්ග් එකයි ෂොක් එකයි එක යුනිට් එකක් විදියට තමයි මේකේ තියෙන්නේ. ඒ කියන්නේ ෂොක් බොඩි එකට තමයි කොයිල් ස්ප්‍රින්ග් එකත් මවුන්ට් වෙන්නේ. එතකොට වාහනේ උස්සන එකයි සහ මේ ෂොක් එක ඇබ්සෝබ් කරන එකයි එක යුනිට් එකයි සහ වාහනේ ස්ටියර් කරන එකත් ඒ ඇක්සස් එක වටා තමයි වාහනේ රෝදේ කරගෙන. ඔව් ඉස්සරෝද තියෙන එක. ඔව් ඉස්සරෝද තියෙන ඒවට. ඉතින් ඒ වැඩ ඔක්කොම කරන්නේ මේ මැක්ෆර්සන් ස්ට්‍රට් කියන මොඩල් එක තමයි හරි පොපියුලර් සහ ගොඩක් සරලම විදියක් කම්ෆර්ට් එක අතින් බැලුවත් මා ලොකු ප්‍රශ්නයක් නැහැ. මේක එකම ප්‍රශ්නේ තමයි මේකේ වේට් එක වැඩි වැටෙන්න මේක මේ රෝදේ හැලවීමක් වෙනවා. කියන කැම්බර් ප්‍රශ්නයක් වෙනවා. එතකොට සමහරවිට මේක රියර් වීල් ඩ්‍රයිව් වාහන වලට එච්චර හොඳ නැහැ පිටිපස්සට ඔය සිස්ටම් එක આવොත් නේද? ඊළඟ මොකද්ද කතන්දරේ කියන්නේ? ඉන්ටරෙස්ට් වෙනා ඩබල් විෂ් බෝන් සස්පෙන්ෂන්. ඒ කියන්නේ ඒ ආම්ස් දෙකකින් තමයි රෝදේ සස්පෙන්ඩ් කරලා තියෙන්නේ. මේක අතරේ තමයි මේ ෂොක් එකයි ස්ප්‍රින්ග් එකයි එන්නේ. ඔව් ඒකද අපි බලුවොත් එහෙම ගොඩක් කලකට ඩබල් කැබ්ස් වල පිකප් ට්‍රක්ස් එතකොට SUV ජීප් ඔක්කොම වගේ ගොඩක් හෙවි වාහන ගත්තොත් එහෙම ඉස්සරහා ඩබල් විෂ් බෝන් තමයි එන්නේ. ඉතින් ඕකේ තියෙන ප්‍රශ්න තමයි ඔය ඩබල් විෂ් බෝන් වල තියෙන ප්‍රශ්න තමයි සස්පෙන්ෂන් බුෂින්ග් ප්‍රමාණය වැඩි. ඔව් ගොඩක් කම්පෝනන්ට්ස් වැඩි. එතකොට ඔය බුෂ් කැඩෙනවා. ඊට පස්සේතර ඕකේ තියෙන අනිත් ප්‍රශ්න තමයි ඉතින් බෝල් ජොයින්ට් උත් වැඩි. එයි බෝල් ජොයින්ට් දෙකක් එනවා නැත්තම් අනිත් වාහනේ එක බෝල් ජොයින්ට් එකයි එන්නේ. ඉතින් කොහොම ප්‍රශ්න ටිකක් තියෙනවා. හරි. ඉතින් ඒවා තමයි තියෙන්නේ. අපි පොඩ්ඩක් සමර එකක් කියමුකෝ අද එපිසෝඩ් එක ඉවර කරන්න කලින් ඉන්නේ. ඔය ඉතින් අද අපි කතා කරේ ඇයි මේ සස්පෙන්ෂන් එක වාහනේට ඕනේ. මේක තියෙන්නේ අපි පොළවත් එක්ක කන්ටැක්ට් එක තියාගන්න. මේක සහ ඒ වගේම මේ වාහනේ සැප මේ කොම්ෆර්ට් එක තියාගන්න. සහ බැලුවා දේවල් කීපයක් වාහනේ ඩයිව් වෙන එක, ස්කොට් වෙන එක, රෝල් වෙන එක දෙපැත්තට. ඔව්. සහ සස්පෙන්ෂන් දෙකක් ගැන කතා කරලා ඩිපෙන්ඩන්ට් සස්පෙන්ෂන්, ඒ කියන්නේ රිජිඩ් ඇක්සල්, සොලිඩ් ඇක්සල් සස්පෙන්ෂන් එක්කයි සහ ඉන්ඩිපෙන්ඩන්ට් සස්පෙන්ෂන්. සහ ඊට පස්සේ ස්ප්‍රින්ග් කීපයක් ගැන කතා කරා. ඒ කියන්නේ ලීෆ් ස්ප්‍රින්ග් කියලා අපි කතා කරා. දුනු. ඔව්. ටෝෂන් බා. ඊට පස්සේ කොයිල් ස්ප්‍රින්ග් සහ ඒ වගේම එයාර් බෑග්. ඔව්. ඊට පස්සේ ඒකත් එක්කම ෂොක් ඇබ්සෝබර්ස් ගැන කතා කරා. ඇයි මේ ස්ප්‍රින්ග් එකෙන් වෙන ඉෆෙක්ට් එක කොහොමද ෂොක් ඇබ්සෝබර් එක ඒකට උදව් කරන්නේ කියන එක. ඉතින් ඊට පස්සේ ගෑස් ෆිල් ෂොක් එකක් ඇයි අපිට අවශ්‍ය සහ අපි හොඳ එක්සැම්පල් එකක් ගත්තා ඇයි ඒක තියෙන්න හේතුව කියන එක සහ ඊට පස්සේ අපි බැලුවා මේ මැක්ෆර්සන් ස්ට්‍රට් ඒක මොකද්ද සහ ඊට පස්සේ ඩබල් විෂ් බෝන් කියන්නේ මොනවද? ඔව් ඇත්තටම දැන් සමහරට මේ ගැන මේ මෝටර් මෙකැනික් ගැන දන්න කට්ටිය තව කියන්න පුළුවන් ඇයි අර ක්‍රමේ මල්ටිපල් ලීක් නැද්ද, ට්‍රේලින් ආම් නැද්ද, එතකොට තව මේ එන්ඩ් ඕන තව කම්පෝනන්ට්ස් තියෙනවා ස්ටැබිලයිසර් බා, එහෙම නැත්නම් අපි කියන ස්වේ බා කියලා කියනවා. අනිත් වචනේ මොකද්ද? ස්වේ බා, ස්ටැබිලයිසර්, ඇන්ටි රෝල් බා කියලා කියනවා. ඊට පස්සේ පැනහඩ් රොඩ් කියලා තියෙනවා. ඉතින් මේ වගේ තව කම්පෝනන්ට් ගොඩාක් ඇත්තටම මෙතන තියෙනවා. ඉතින් ඒ ගැන ඔක්කොම කතා කරන්න මේ වීඩියෝ එක අපිට වෙලාව මදි. අපි නැවතත් ඔව් අපි ෂොක් ඇබ්සෝබර්ස් ගැනත් ඉන්ඩෙප්ත් වීඩියෝ එකක් කරන්න පුළුවන්. රිමෝට් රිසර්වොයර් ෂොක්ස් තියෙනවා, ඩබල් බයිපාස්, ට්‍රිපල් බයිපාස් ෂොක්ස් තියෙනවා. ඉතින් ඒව ගැන අපිට කතා කරන්න පුළුවන්. ඔව් කතා කරන්න පුළුවන්. මේ අනිත් එක තමයි මේ ගොඩක් අය මම පර්සනලි වාහනේ ආසම සිස්ටම් එක තමයි සස්පෙන්ෂන් සිටප්. සස්පෙන්ෂන් සිස්ටම් එක කියන්නේ මේ හොඳට සැපට ගමන යන්න තමයි මම නම් වැඩිපුර ආස. මම එච්චර පව පස්සේ පන්නන්නේ නැහැ. ඉතින් කෝනරින් ප්‍රශ්න ඒවා මට නැහැ. මට ඉතින් සැපට ගැස්සෙන්න තු යන්න එක තමයි ඕනේ. ඉතින් ඒකින් තමයි අපි අද එපිසෝඩ් එකත් ඒ ගැනම අපි දාගත්තේ ඒකයි මේ සස්පෙන්ෂන් ගැන. ඉතින් අපි හිතනවා ඔයගොල්ලෝ මේ මෝටර් මෙකැනික් දැනුමට යම්සි දෙයක් එකතු වෙන්නේ නැති කියලා අද එපිසෝඩ් එක බලලා වැඩේ හොඳයි කියලා හිතනවා නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අවද කරන්නත් එපා. ඊට අමතරව බෙල් අයිකන් එක ක්ලික් කරලා ක්ලික් කරන්න. එතකොට ඔයාලට නොටිෆිකේෂන් එකක් ගන්න පුළුවන් අපි අප්ලෝඩ් කරන සැනින්ම. ඊට අමතරව ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්නත් අවද කරන්න එපා. එහෙනම් අපි ළඟ එපිසෝඩ් එකේ හමු වෙමු. මම අනුරුද්ධ. මම දියන්.